මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරේ කැබිනට් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුර බලත් කටයුතු කිරීම වළක්වමින් අභියාචන අධිකරණය දුන් අතුරු නියෝගයත් හිටුවන්නයි කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨ අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. එම අතුරු උත්සාහනය ලබා දීම ප්‍රතික්ෂේප කළත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකු ගොනු කළ අභියාචනයේ විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අවසර දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභ්‍යාසන අධිකරණයේ ගොනු කළ කෝ වොරෙන්ටෝ පෙත්සම් විභාගය අත්හිටුවමින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකු ගොනු කළ අභ්‍යාසන පෙත්සම් අද සලකා බැලුවේ ඊවා වනසුන්දර බුවනිකාලු විහාරයේ සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩුල්ල හමුවේ. මෙම අභ්‍යාසන පෙත්සම් ජනවාරි මාස 16, 17 සහ 18 යන දිනවලදී වැඩිදුර විභාගය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. පැමිණිලිකාර පාර්ශ්වයට දැනුම් දුන්නේ සති 3ක් ඇතුළත ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසයි. ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩුල්ල වෙනුවට පංච පුද්ගල විනිසුරු මණ්ඩුල්ලක් අවශ්‍ය නම් ඒ පිළිබඳව අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස එහිදී ඊවා වනසුන්දර මහත්මිය වග උත්තරකාර පාර්ශ්වයට දැනුම් දුන් අතර එම ඉල්ලීම අග විනිසුරුවරයාට යොමු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරේ දැරීම කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුර දැරීම වළක්වන ලෙස ඉල්ලමින් පසුගිය නොවැම්බර් මාස 23 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අත්සන් තබමින් අභියාචන අධිකරණයට පෙත්සමක් ගොනු කළා. දෙසැම්බර් 3 වැනිදා එම පෙත්සම සලකා බැලූ අභියාචන අධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයත් කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එම ධුරවලත් කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. අභ්‍යාචන අධිකරණයේ දින නියෝග කළේ ජනවාරි මාස 16, 17 සහ 18 දිනවල පෙත්සම් යළි කැඳවන බවයි. පසුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකු එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 4ක් ගොනු කළ අතර අභ්‍යාචන අධිකරණයේ අතුරු නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා සිටියා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද පෙන්වා දුන්නේ මේ කරුණ මහ ජනතාව දැඩි උනන්දුවක් දක්වන ඉතා වැදගත් කරුණක් වන බැවින් අද දිනය තුළම සලකා බැලීමට අවසර ලබා දෙන ලෙසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන පෙත්සම් විභාගයක් පවත්වා මාස 2ක කාලයක් තුළ තීන්දුවක් ලබා දිය යුතු බවද ඔහු පෙන්වා දුන්නා. මෙම කරුණ මහජන උනන්දුවක් ඇති කරුණක් බවට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වග උත්තරකාර පාර්ශ්වයද පිළිගෙන ඇතැයි ජනාධිපති නීතිඥවරයා කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපණ මහතා ඉල්ලා සිටියේ මෙවැනි කරුණක් සම්බන්ධයෙන් ඉදිරිපත් වන අභියාචනයක් හෝ පෙත්සමක් කිසිදු ප්‍රමාදයකින් තොරව විභාගයට ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ පෙර නිකුත් කර ඇති තීන්දුව හා නියෝග අනුව පෙන්වා දී ඇති බැවින් සිය පෙත්සම් අද දින සලකා බලා ඉල්ලා ඇති සහනය ලබා දෙන ලෙසයි. පෙත්සමේ පළමු වන වග උත්තරකරු ලෙස නම් කර තිබූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එස් කනගීශ්වරන් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව හමුවේ දෙවරක්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය හා අමාත්‍ය මණ්ඩලය මෙන්ම රජය සම්බන්ධයෙන්ද විශ්වාසභංග දෙකක් සම්මත කර තිබියදී එම දුර දැරීමේ නීතිමය අයිතියක් තවදුරටත් නොමැති බව තීරණය කළ අභියාචන අධිකරණය අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇති බවයි. සිය සේවාදායකින් විසින් අග විසුරුවරයා වෙත යොමු කළ බෝසම මගින් ඊවා වනසුන්දර මහත්මිය නොමැති පංච පුද්ගල විනිසුරු මණ්ඩුල්ලක් පත් කරන ලෙස ඉල්ලා ඇති බව වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා. නීතිඥවරයා පැවසුවේ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකු බව ඇය විසින්ම පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බැවින් සිය සේවාදායකයා ඊවා වනසුන්දර මහත්මිය නොමැති විනිසුරු මණ්ඩුල්ලක් පත් කරන ලෙසට ඉල්ලා ඇති බවයි. එම ප්‍රකාශයට පිළිතුරු දුන් විනිසුරු මණ්ඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ඊවා වනසුන්දර මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෝසම් පත්‍රය ඊයේ වන විට අග විනිසුරුවරයා වෙත යොමු කර තිබූ බවත් එසේ තිබියදී තමා මෙකී පෙත්සම් සලකා බලා තීන්දුවක් ලබා දීම සඳහා පත් කර ඇති බැවින් එම පෙත්සම් සලකා බලා තීන්දුවක් ලබා දීම තම රාජකාරී යුතුකම බවත් අවධාරණය කළා. තමා තීන්දුව හෝ නියෝග ලබා දෙන්නේ පුද්ගලයන්ගේ මුහුණු හෝ තරාතිරම බලා නොව රටේ පවත්නා නීතියට එකඟව පමණක් යයිද ඊවා වනසුන්දර මහත්මිය එහිදී පැවසුවා. සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවේ සම්මත වූ වහාම අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ස්වාභාවික විසුරුවා යාමක් සිදුවන බවයි. මෙය පාර්ලිමේන්තුවට සම්බන්ධ පත්කිරීමක් හෝ ඉවත් කිරීමක් බැවින් එවැනි කරුණක් විභාග කළ හැකි අභියාචනාධිකරණයට පමණක් යැයි නීතිඥවරයා තර්ක කළා.
එබැවින් අභ්‍යාචනාධිකරණය ලබා දී ඇති එකී නියෝගයට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීමේ නීතිමය හැකියාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බවද පෙන්වා දුන්නා. දෙපාර්ශ්වයේ අදහස් දැක්වීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශ්ව ගොනු කළ පෙත්සම් හතර විභාග කිරීමට තීරණය කළා. වෙනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අද සිය අධිකරණ සේවාවෙන් විශ්‍රාම ගන්නා අතර තීරණය ප්‍රකාශයට පත් කරමින් ඇය කියා සිටියේ තමන් චේතනාන්විතව කිසිදු අයහපත් ක්‍රියාවක් සිදු කර නොමැති බවයි. ඉතා ගෞරවනීයව රාජකාරිය ඉටු කර ඇතැයි අධිකරණ ශාලාවෙන් පිටත්වීමට පෙර විනිසුරුවරිය ප්‍රකාශ කළා.